හරි අපි අද බලමු complex variables වල ඉතුරු ටික. එතකොට මගේ channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්න. හරි එතකොට අපි පළවෙනි වීඩියෝ දෙකෙන් කතා කරා මොනවාද analytic function කියන්නේ මොනවද ඒ වගේ ඊළඟට අපි Cauchy-Riemann equations කියන්නේ මොනවද ඊළඟට Cauchy's theorem ඒවා අපි කලින් වීඩියෝ වල කතා කරා. එතකොට මේ වීඩියෝ එකේ තියෙන්නේ Taylor series, Lorentz series ගැන. අපි බලමු කොහොමද Taylor series ලියන්නේ, Lorentz series ලියන්නේ කියලා. එතකොට හරි පටන් ගමු. එතකොට මේකේ මුලින්ම කියන්න ඕනේ අපි කලින් complex integration කරනකොට මට පොඩි ඉතියක් කියන්න අමතු වුණා. එතකොට මේක මං ගානක හදලා ඇති අනුකලනය ඉසෙඩ්ින ඉසෙඩ් නෝඩ් ගේ n බලය d සෙට් සමානයි. මේක n සමානයි රිනේක වෙලාවට. හරි. ඒ කියන්නේ ඉසෙඩ්ින ඉසෙඩ් නෝඩ් ගේ -1 පවර් එක තිබ්බොත් මේකේ ආන්සර් එක 25යි. අනිත් සෑම වෙලාවකටම මේක යගේ 0. එතකොට කලින් වීඩියෝස් වල බලන්න මෙන්න මේක 1 ඉසෙඩ් -1 වගේ එකක් අරගෙන මේ හරි. එතකොට මේ වගේ එකක් අපි ගන්නකොට ඉසෙඩ් ත්‍රින ඉසෙඩ් නෝට් equals r e to the power i theta කියලා ගන්න. ඒකෙන් dz හොයාගෙන ඒක මේ dz මෙතනින් ආදේශ කරනවා. මොකද මෙතන dz ගන්නකොට z නෝඩ් කියන්නේ කොන්ස්ටන්ට් එකක්, ඒක හොයන්න පුළුවන් හැමෝටම. ඊට පස්සේ z නෝඩ් ට r e to the power i theta ආදේශ කරලා එතකොට මේක මේම සර්කල් එක. එතකොට 0 ඉඳන් යන්නේ නම් 0 ඉඳන් 25 කියන රේන්ජ් එක දාලා මේක මේ වෙනම දාන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට මේක පෙන්වන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ මේකේ පවර් එකක් මොකක් හරි තියෙනකොට ඒ වෙලාවට අගේ 0. හරි. ඊළඟට අපි ගියොත් Taylor series, Lorentz series ඇත්තට මුලින්ම පොඩ්ඩක් සුළු කිරීම පිළිබඳ අතිශය වැදගත් දෙයක් මේ Taylor series, Lorentz series. එතකොට මේකෙදි ගොඩක් ස්පීඩ් එක ඕනේ සහ සැලකිලිමත් සුළු කරන්න ඕගොල්ලෝ පුරුදු වෙන්න. මං මේ ටික මුලින්ම මෙන්න මේ දේවල් ටික ඔයගොල්ලන්ට ලියලා තිනවා. e2z මට ලියන්න පුළුවන් මේ විදියට ප්‍රසාරණය කරලා. ඒක සාධාරණව සිග්මා දාලා මේ විදියට ලියන්න පුළුවන්. ඊට පස්සේ sin z කියන එක ඒ විදියට ලියන්න පුළුවන් මේ විදියට. ඒක සාධාරණ ආකාරයේ මේ විදිය. ඒ වගේම cos z ඒකත් එහෙමයි. ඊළඟට අතිශය වැදගත් දෙයක් කියන්න යන්නේ අපි Taylor series, Lorentz series වලදී අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ දේවල් අපිට හම්බ වෙනවා. එක බෙදීම එක දාන ඉසෙඩ් වගේ ඒවා, එක බෙදීම එක රින ඉසෙඩ් වගේ ඒවා. එතකොට මෙන්න මහපාංග ඉසෙඩ් කුඩයි එක වෙලාවට. හරි. ඒක අතිශය වැදගත්
මාපාංගිකේ කුඩයි එක වෙලාවට විතරයි එහෙම ලියන්න පුළුවන්. ඒක ඇයි එහෙම වෙන්නේ කියලා ඒක තියරියක්. හරි. එතකොට මේ මාපාංගිකේ කුඩයි එක කියන එකෙන් තමයි අපි මෙතන සෙඩ් වෙනුවට වෙන එකක් තිබ්බොත් අපි රීජන් එකේ මොන වගේද කියලා හොයාගන්නේ අපි ඉස්සරහට ඒක හතාවරු. එතකොට එක බෙදීම එක දාන ඉසෙට් කියන එක. එතකොට මෙන්න මෙතන දාන ලකුණක් තිබ්බොත් පළවෙනි එක කෙනා දාන දෙක ඍණ ඊළඟ එක දාන ආය ඍණ මාරුවෙන් මාරුවට යන්නේ. මෙතන ඍණ ලකුණක් තිබ්බොත් මේ ඔක්කොම දාන එන්නේ. හරි. එතකොට මෙතන ඉසෙට් ගාව එක බිංදුවයි. ඊළඟට ෂෙඩ් ෂෙඩ් වර්ගයේ ඉසෙට් ගාන එහෙම යන්නේ දාන ඍණ වීමේදී ඍණ වුණොත් ඔක්කොම දාන වෙනවා. දාන වුණොත් දාන ඍණ මාරු වෙවි යන්නේ. ඒවා මතක තියාගන්න. ඒ වගේම මේ සයින් ඉසෙට් කොස් ඉසෙට් කියන එකත් ගොඩක් වැදගත්. හරි. ඒවා සම්බන්ධව මේ තීන ප්‍රකාශනත් ලියලා හොඳට මතක තියාගන්න. සාමාන්‍ය ඊවල් ඉසෙට් නම් ඕන කෙනෙක් දන්නවා. හරි. ඊළඟට තියරම් එකක් ෆන්ක්ෂන් ඉෆ් ඉසෙට් කියන ෆන්ක්ෂන් එක ඇනලිටික් ඉන්සයිඩ් ද සර්කල් මෙන්න මේ සර්කල් එක ඇතුලේ. ඊට පස්සේ කියනවා මේ බී රිප්‍රසන්ටඩ් ඉන්සයිඩ් ද සර්කල් ඇස් කන්වර්ජන් පවර් සීරීස්. හරි. එහෙනම් අපිට මොකක් හරි ෆන්ක්ෂන් එකක් මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්ලු. ඒකේ an කියන්නේ මෙන්න මේක. හරි. එතකොට මේකෙත් ගණන් දෙන්න පුළුවන්. හරි. මතක තියාගන්න තියෙන්නේ an ඉසෙඩ් ඍණ ඉසෙඩ් නොට්. හරි. ඉසෙඩ් නොට් කියන්නේ කේන්ද්‍රය. array කියන්නේ ආරෝහණය කේන්ද්‍රය. හරි. එතකොට අපි බලමු මේකෙන් ගන්න. ඊට පස්සේ ඊට පස්සේ තව දෙයක් තියරියක් තියෙනවා. radius of convergence. අපි radius of convergence argued limit n අනන්තයට යවන්න මාපාංකය an බෙදීම n ධන එක. එතකොට මේකේ conditions තුනක් තියෙනවා. r අනන්තයට යනවා නම් يعني an බෙදීම n ධන එක අරගෙන limit එක n අනන්තයට යවුවම r අනන්තයට යනවා නම් series converges 4x. හරි. සියලුම x සඳහා series එක converge වෙනවා. ඒ වගේම තව conditions දෙකක් තියෙනවා. එතකොට දෙවෙනි condition එක වුණොත් මෙහෙම r සමානයි බිංදු වුණොත් x සමානයි a විතරයි converge. හරි. එතකොට ඒක ගැන දැනුවත් වෙයි. ඊළඟට හරි ඔන්න දැන් ටේලර් සීරීස් එක ලියන්න යන්නේ. ටේලර් සීරීස් ලියනකොට අපිට මෙන්න මේ උඩ තියෙන එකෙන් ගන්නත් පුළුවන් එෆිලේට් සමානයි කියලා. නැත්තම් ඩිරෙක්ට් මෙතඩ් එක තියෙනවා. හරි. අපි බලමු කොහොමද හොයන්නේ කියලා. හරි. එතකොට ඩිරෙක්ට් මෙතඩ් series expansion කියලා දෙකක් තියෙනවා. අපි දැන් මේ දෙවිදියටම fz සමානයි එකයට z කියන function එක z node සමානයි දෙක වටා z node දෙකේදී Taylor series එක ලියලා එකෙන් radius of convergence හොයන්නේ. හරි. එතකොට අපි කලින් උඩ තිබ්බ function එක ලියා ගන්නවා. fz සමානයි sigma n සමානයි 0 ඉඳන් infinity මේ ෆන්ක්ෂන් එක. එතකොට n කියන්නේ මේ. එහෙනම් අපි මුලින්ම අපිට දීලා තියෙන්නේ fz සමානයි 1 8 z. එහෙනම් fz කියන්නේ 1 8 z. මේකේ අපිට මෙතන තියෙනවා fn z node කියලා. ඒ කියන්නේ z node ආදේශ කරන්න ඕනේ. හරි. මෙතන sigma දීන්නේ. ඒ කියන්නේ පළවෙනි පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ ඔහොම එකතු කරගෙන යන්නේ. හරි. ඒක තේරෙන්න ඕනේ. එහෙනම් fn කියන්නේ nth ඩෙරිවේටිව් එක. එහෙනම් මම ෆස්ට් ඩෙරිවේටිව් එක හොයනවා, සෙකන්ඩ් ඩෙරිවේටිව් එක හොයනවා, තර්ඩ් ඩෙරිවේටිව් එක හොයනවා, nth ඩෙරිවේටිව් එක සඳහා
සාධාරණ පදයක් මං හොයාගන්න. හරි. එතකොට හැමෝටම එකයට ඉසෙට් කියන එක ඩීසෙට් හොයලා F dash, F double dash ඔය විදිහට දිගටම හොයාගෙන ගිහිල්ලා මේ සාධාරණ පදයක් ගොඩනගා ගන්න පුළුවන්. හරි. පළවෙනි එකේ ධන, දෙවෙනි එකේ ඍණ, ආයි තුන් ඊළඟ එක ධන, ඊළඟ එක ඍණ, එහෙම යන්නේ. එන ඍණ එකේ n plus 1 මේ වගේ එකක් යන්නේ. හරි. එතකොට මේක ඩෙරිවේටිව් ගන්න මේක ෆස්ට් ටර්ම් එක. එතකොට මෙතන ඉඳන් මෙතනට n සමානයි. හරි. ඒ දාලා ඕගොල්ලන්ට මේ වගේ සාධාරණ පදයක් හදා ගන්න පුළුවන්. මෙතන දැන් මෙතන 2, මෙතන 6 එන්නේ. එතකොට 6 මට ලියන්න පුළුවන්. 6 කියන්නේ 3 වරක් 2 වරක් 1නේ. එතකොට ඒ කියන්නේ ෆැක්ටෝරියල් 3 කියන එක. හරි. එතකොට ඒ ගණනට අදාළව ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ මේ වගේ සාධාරණ එකක් හොයාගන්න. හරි. එතකොට මේකට අනුව මෙහෙම එන්නේ. ඊට පස්සේ මම A නෝට් හොයනවා. එහෙනම් මෙතෙන්ට 0 දැම්මොත් මෙතෙන්ට 0, මෙතෙන්ට 0, මෙතෙන්ට 0 දාන්න. එහෙනම් F0 කියන්නේ පළවෙනි එකනේ. හරි. එහෙනම් ඒකට මම ඉසෙට් නෝට් ආදේශ කරනවා. හරි. එතකොට මට ගාණි දීලා තියෙන්නේ ඉසෙට් නෝට් සමානයි 2 කියලා. එහෙනම් ඒ ටික දැම්මට පස්සේ F 2 සමානයි භාගයයි ක්‍රමාරෝපිත බිංදු කියන්නේ 1යි. එහෙනම් භාගයයි. ඒ වගේ A1, A2 ඒ වගේ දිගට හොයාගෙන යන්න පුළුවන්. එතකොට A1 හොයනවා නම් 1 1 1. හරි. එතකොට F dash reset node කියන්නේ F dash කියන්නේ රිනේ එක reset වර්ගය. නැ රිනේ එක යට 4. හරි. එතකොට ඒ වගේ A2 හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන දැන් මේක මේ affiliate කියන එක මෙන්න මේ sigma දාල් යන්නේ. ඒ කියන්නේ 0 term එකේ ඉඳන් infinite term එක යනවා. එහෙනම් A0 කියන්නේ භාගයයි. හරි. එතකොට iset ඍණ iset node ගේ බිංදුව බලය. හරි. iset ඍණ දෙකේ බිංදුව බලය. හරි. අපි දන්නවා බිංදුව හැර ඕනම සංඛ්‍යාවක power එක 1යි. එහෙනම් බලය 1යි. මෙතෙන්ට 1, එහෙනම් භාගය. ඊට පස්සේ මෙතන ඍණ 1යට 4 ලියන්න පුළුවන්. 1යට 2 වර්ගය. ඊට පස්සේ මෙතන ඉසෙට් ඍණ 2 පළවෙනි බලය. හරි. මේ ඉසෙට් ඍණ 2. ඊළාට ඒ වගේ ධන 1යට මෙතන 8. 1 8 1යි. එහෙනම් 8 ලියන්න පුළුවන් 2 ගණනය. ඊට පස්සේ මෙතන ඉසෙට් ඍණ 2 තුන්වෙනි බලය. හරි. ඒ වගේ දිගටම ලියාගෙන ලියාගෙන ගිහිල්ලා අපිට අවසානයේදී එතකොට මෙතන ධන ඍණ මාරු වී යන බව සැලකිය යුතුයි. මේක තමයි අපේ n term එක. දැන් මේක n. හරි. එතකොට ඊට පස්සේ මේකේ අපිට මේ විදියට n an කියන්නේ මේකනේ. එහෙනම් ඒක වතාවක් මේක. හරි. එතකොට fn ඉසෙට් කියන එක මෙතනින් ලිව්වා. හරි. ඊට පස්සේ මේක n කැපෙනවා. මොකද මෙතන හේන් කියන්නේ මෙතන. හරි. එකට ප්‍රමාරෝපිත ඉන්නතාවක් fn ඉසෙට් කියන්නේ මේක. වතාවක් මෙන්න මේක ඒකැලක් තියෙනවා මෙතන. ඉසෙට් වෙන දෙකේ n power එක. හරි. එහෙනම් n කැපුණා. එහෙනම් අපිට මේක තමයි an කියලා එන්නේ. හරි. ඊට පස්සේ අපි රේඩියස් ඔෆ් කන්වර්ජන්ස් වෙනකොට අපි පහසුව සඳහා 1 over L කියලා ගන්න. හරි. එතකොට අපි කලින් කිව්වා රේඩියස් ඔෆ් කන්වර්ජන්ස් කියන්නේ R කියලා. දැන් මේකම 1 over L කියලා ගත්තොත් L කියන්නේ A n ධන එක බෙදීමේ. හරි. ඒක අපේ ලේසියට ගන්න. කෙනෙක්ට කැමති නම් තීන විදිහට හදාගෙන යන්න පුළුවන්. L කියන්නේ limit n අනන්තය යනකොට A n ධන එක බෙදීම A. එහෙනම් මේක an නම් an ධන එක කියන්නේ n වෙනුවට n තියෙන දැනට මම n ධන එක දානවා. හරි. ඊට පස්සේ දාලා an ගෙන් එතකොට an ධන එක බෙදීමේ
ඊට පස්සේ මෙහෙම ප්‍රකාශනයක් කරනවා ඒක සුළු කරාට පස්සේ එතකොට ඕගොල්ලොන්ට සුළු කරන්න පුළුවන් දැන් සාමාන්‍ය සුළු කිරි හරි එතකොට මෙතන මහපාංකයක් තියෙන්නේ ඇතුලේ ඍණ එකක් ආවත් ධන එකක් ආවත් උත්තරේ ධන එහෙනම් උත්තරේ මෙතන භාගයයි කියලා එනවා එහෙනම් මට රේඩියස් ඔෆ් කන්වර්ජන්ස් ඕන නම් එක බෙදීම එල් කෙනෙක් ගන්න ඕනේ එක බෙදීම භාගය කියන්නේ දෙකයි එතකොට මේක තමයි series expansion එකකින් radius of convergence සහ Taylor series ලියන විදිහ හරි අපි ඊළඟට බලමු අපිට ගාණි කියනවා දැන් මේ series expansion එක අපි හදුවා ඊළඟට අපිට කියනවා direct method එක use කරන්න කියලා එහෙනම් අපි direct method එක use කරමු මෙතන අපිට කියනවා ඉසෙට් නෝට් සමානයි දෙක කියලා මේ පොයින්ට් එක වටා හරි මෙන්න මේක අනිවාර්යෙන් වැදගත් හරි දීලා තියෙන පොයින්ට් එක එතකොට ඉසෙට් නෝට් සමානයි දෙක වටා හදන්න ගියාම ඉසෙට් නෝට් සමානයි බිංදුව වටා ගාණ හැදුවොත් වැරදි එතකොට එක්සෑම් එකේදී විශේෂයෙන්ම මෙන්න මේ වගේ පොයින්ට්ස් ගැන ඈන්න සැලකිලිමත් වෙන්න මොකද ගණන් වල දැන් මෙහෙම සමාහලාවට දීලා ඔක්කොම දීලා අන්තිමට තමයි කියන්නේ ඉසෙට් නෝට් සමානයි දෙක කියලා හරි මෙතන දෙන්නේ ඒ එන පේපර් එකේ හැටියට ඒතකොට එක්ස්පෑන් මෙහෙම මේ කැලල මෙතන දාන්න නැතුව ඉන් ටේලර් සීරීස් ඕම් කියලා අන්තිමටම මේ ෆෝමියුලා දෙන්නේ නැහැ එක්සෑම් එකේ මතක තියා ගන්න ඕනේ අබවුට් කියලා මේ ගානේ මේ යටින් දෙනවා එතකොට ගොඩක් කට්ටිය ඔහොම දුන්නම ඉසෙට් නෝට් සමානයි බිංදු හරි මොකක් හරි වටා මේ එෆ් ඉසෙට් වෙනස් වෙන්න පුළුවන් ගානට අනුව එතකොට අපි සාමාන්‍යයෙන් ඉසෙට් නෝට් සමානයි බිංදු වටා ගාන හදා යනවා එතකොට අපි ඊළඟ ගාන හදන්න ගියාට පස්සේ දැන් මේ පළවෙනි කොටස මේක නම් දෙවෙනි කොටස උඩ තිනවා ඉසෙට් නෝට් සමාන හරි ඉසෙට් නෝට් හරි නැත්තම් දෙක වටා කියලා හරි ඒ වගේ මොකක් හරි පොයි අයි හරි ඒ වගේ පොයින්ට් එතකොට අපි ආයි හදපු කාලේ අපරාදී අපි ඉතින් මුළු ගානම කපලා ආයි ගාන හදන්න ඉතින් ඒකෙන් ඒ කාලේ ඉතුරු කරගන්න බලන්න එතකොට අපරාදී තව ගාන හදන කාලේ ඒකින්ද විශේෂයෙන් මේ කියන දේවල් හොඳට ඔළුවට ගන්න අපි යන් ඩිරෙක්ට් මෙතඩ් එකෙන් හදන්නේ කොහොමද කියලා එතකොට ඉසෙට් ඍණ ඉසෙට් නෝට් වගේ යට හදා ගන්න ඕනේ එහෙනම් ඉසෙට් ඍණ දෙක වටා හදන්න නම් මම ඉසෙට් ඍණ දෙක ටර්ම්ස් තමයි මේකේ මට ඕන කරන්නේ දෙක වටා නම් එහෙනම් මම ඍණ දෙකක් දාලා ධන දෙකක් දානවා හරි දැන් මේ දෙකයි දෙකයි කැපිලි ගියාම ආයි මේ ඉසෙට් මේනවා හරි දාපු එකේ තවට ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ මම මෙතන ටේලර් සීරීස් වල මෙන්න මේක තමයි එලියට ගන්න මෙතන තියෙන කොන්ස්ට හරි ඒක ඊළඟ වැදගත් කාරණේ ටේලර් සීරීස් වල කරන්නේ මෙන්න මේ තියෙන එක තමයි එලියට ගන්න මෙතන කොන්ස්ටන් තියෙනවා එලියට ගන්න හරි එතකොට ලෝරන් සීරීස් ලියනකොට කොහොමද මම කියන්නේ ඊට පස්සේ එක බෙදීම දැන් මෙතන දෙක එලියට ගත්තම එකයි මේ දෙක පල්ලෙහාට යනවා හරි ඊට පස්සේ මට මේ මුළු කෑල්ලම මේක උඩට ගේන ලියන්න පුළුවන් මේ භාගය වතාවක් මේකේ රිමේකේ බලය කි හරි එතකොට මම කිව්වා එක බෙදීම එක ධන ඉසෙට් ලියන්නේ කොහොමද එක බෙදීම එක ඍණ ඉසෙට් ලියන්නේ කොහොමද හරි එතකොට මේ හැම වෙලාවකම ඉසෙට් කියන එක කුඩයි එකයි මේ වෙලාවටත් ඉසෙට් කුඩයි එකයි හරි නම් මේක එක්ස්පෑන්ඩ් කරන්න විදිහක් මම උඩම කිව්වා හරි එතකොට මෙතන ධන ලකුණක් තියෙන්නේ ඒකට ඔයගොල්ලන්ට අවබෝධ කරගන්න පුළුවන් මෙතන ධන තියෙනවා නම් ධන ඍණ මාරු වෙවි යන්නේ හරි එහෙනම් ධන ඍණ මාරු වෙවි මෙතන එතකොට ඉසෙට් වෙනුවට තියෙන්නේ මෙන්න මේ කැලල එහෙනම් එක වෙනසක් වෙන්නේ මේකේ පවර් එක 0 වෙලාවට ඕනම එකයි
z minus 2 over 2 hari ඊළඟට z ත්‍රින දෙකේ වර්ගය බෙදීම දෙක හරි එතකොට කොහොම අධිකටම යනවා හරි එතකොට මෙතන සුළු වරදක් තියෙනවා හරියට x මේක expand කරනකොට මේක වරහනව වෙන්නේ හරි එතකොට මෙතන දෙකේ බලය මෙතන එතකොට 3 හරි හරි එහෙනම් හරි expand කිරීමේදී සැලකිලිමත් ලියා ගන්න මොකද එක්කගෙන වරහන මමත් කලබලයට ලියනකොට යමත වෙලා එතකොට ඕකොල්ලෝ ඉගෙන සෑහෙන සැලකිලිමත් වෙන්න මේ තනි ඔක්කොම ගන්නවා හරි වර්ගය ගණන් කියන හරි භාගයේ ලී තියෙන ඊට පස්සේ භාගයෙන් මේක වැඩි කරන්න ඕනේ ඊට පස්සේ මට එනවා මෙන්න මේ දිග මේක එතකොට මට මේක ලියන්න පුළුවන් මෙන්න මේ මුනුත් ඉතින් හරි එතකොට මෙන්න මේ යට තියෙන කෑල්ල කුඩයි එක එතකොට හරි එතකොට ඔයගොල්ලෝ දන්නවා z ඍණ 2 බෙදීම 2 කියන එක මාපාංකයේ කුඩයි 2 කියන්නේ මෙතන යට මෙහෙට මට වැඩි කරන්න පුළුවන් එතකොට ඒකත් මාපාංක 2 කියන්නේ ඒකනේ එහෙනම් z ඍණ 2 එතකොට මෙන්න මේ රීජන් එකට තමයි මේ මෙන්න මේ රීජන් එකට තමයි මේ ටේලර් සීරීස් එක කන්වර්ජ් වෙන්නේ හරි එතකොට ඒක හොඳට මතක තියාගන්න මේ මෙන්න මේ මේ රීජන් එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ අපෙන් අහනවා මේක මේ වෙන රීජන් එක මොකක්ද ඒ වගේ එක්සෑම් වලදී එතකොට රේඩියස් ඔෆ් කන්වර්ජන්ස් කියන්නේ දෙකයි හරි එතකොට අරය දෙකක් වෙච්ච හරි මේ මේ අරය දෙකක් වෙච්ච හරි එතකොට ඉජෙට් නෝඩ් කියන්නේ මෙතන නා අරය දෙකක් වෙච්ච වෘත්තයක් ඇතුලේ තමයි මේ ෆන්ක්ෂන් එක ටේලර් සීරීස් එක කන්වර්ජ් හරි ඊට පස්සේ අපි යන් දැන් ඔක්කොම අපි ඩිලෙක්ට් මෙතඩ් එකෙන් හදාගෙන හදාගෙන යන හදන්නේ ටේලර් සීරීස් ලියන්න ගියාම තව ආකාරයක් අපිට මෙන්න මේ වගේ ෆන්ක්ෂන් එකක් දුන්නොත් බෙදීමක් වගේ දින අපි හැම වෙලාවෙම බලනවා මුලින්ම සාධක සොයාගෙන ඒ වගේ මොකක් හරි කරගන්න එතකොට සුළු කිරීම පිළිබඳ ඉතා ඉක්මනින් සුළු කරන්න පුළුවන් වෙනත් ඕනේ මොකද පේපර් එකේදී කාලයක් තියෙනවා පේපර් එක හදන්න එතකොට ඒක ගොඩක් වැදගත් වෙනවා එතකොට ෂෙඩ් වර්ගයේ දාන එක දාන දෙකයි අයව තමයි සෙට් දාන දෙකයි අය මේක මම සාධක කඩා ගන්නවා සාධක ඔබ ඉතින් පුරුදු වෙන්න මේ වගේ ෆන්ක්ෂන් සාධක කඩලා ඊට පස්සේ මම මේක බින්න බාග කඩනවා මේ විදිහට හරි ඒවා පුළුවන් හැමෝටම ඊට පස්සේ මේකේ ඉෂෙඩ්ගේ සංගුණක සංසන්දනය කරාම මෙහෙම එනවා කොන්ස්ටන්ට් ගත්තම මේ මේවා ඒකෙන් මට ඒ මේමයි සෝරි b මේමයි ඒ මේමයි හොයා ගන්න පුළුවන් කොහොම මෙතන රින එකක් එළියට අරන් උඩයි යටයි දෙකෙන්ම ඒ වලට එන්නේ මේන එක ඊට පස්සේ මට මේ ආපු ඒවා මම දෙකටම මෙන්න මේවට ආදේශ කරනවා එතකොට අල්ලේකට යමු හරි මම මෙතන 1 ඍණ 2යි අයි පොදු කියලා එළියට ගත්තොත් හරිද එතකොට මෙතන 1 ඍණ 2යි අයි ගත්තොත් b වලින් ඍණ ලකුණක් එනවා එහෙනම් මෙතන b වලින් ඍණ ලකුණක් එනවා අර උඩ තිබ්බ දෙක එහෙමම තියෙනවා ඊට පස්සේ හරි
ඊට පස්සේ මං කරන්නේ මෙන්න මේ ටර්ම් එක වෙනම ගන්නවා, ඊළඟට මේ ටර්ම් එක වෙනම ගන්නවා. හරි. ඒතර මම මේ ටර්ම් එකේ එක්ස්පැන්ෂන් එක මම මුලින් ලියනවා, ඊට පස්සේ මම මේ ටර්ම් එක ලියලා දෙක පස්සේ මේ තීනේ කියලා. හරි. එහෙනම් මුලින්ම මම මේ ෆන්ක්ෂන් එක ගත්තා. එක බෙදීම ඉසෙට් ආ දෙකයි i. ඒතර මං කිව්වා මේ වගේ වෙලාවට ටේලර් සීරීස් ලියනකොට මේ කොන්ස්ටන්ට් එක තමයි එළියට ගන්න. හරි. ඒතර කොන්ස්ටන්ට් එක එළියට ගත්තොත් මෙතන එක දාන ඉසෙට් බෙදීම දෙකයි i. එහෙනම් මට ඒ වගේම අර කලින් ඉතිරි මෙහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ ආයි මෙහෙම ලියා ලියා යන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදියට ලියලා මට මේ කෑල්ල මේක මේ මෙහෙම තියෙනවා. මෙන්න මේ ටික මේ විදියට ලියා ගන්න පුළුවන්. ඒක දැන් දන්නව හැමෝම. ඊට පස්සේ එතකොට මේකේ රීජන් එක අනිවාර්යෙන් ලියන්න ඕනේ. මේක ලියන්න පුළුවන් මෙන්න මේකෙදි මේ වුණොත් ඉතනයි. එහෙනම් මෙතන ඉසෙට් බෙදීම 2i මෙහෙම එකයි. එහෙනම් මෙතන ඉසෙට් මේක 2i. ඒතර මේ i කියන එක ගන්න නැහැ. මේ අපි සාමාන්‍යයෙන් දන්නවා i කියන්නේ i වල i ස්ක්වයර් කියන්නේ ඍණ එකයි. හරි. දැන් මෙතන අපිට ඕන කරන්නේ මොකක් හරි තාත්වික අගයක්. මොකද දිගක් එහෙම වෙන්න බෑනේ, දිගක් ඍණ වෙන්නත් බෑ, එහෙම වෙන්න බෑ. එතකොට ඒකින් අපි මෙතන දෙක විතරයි ගන්නෙ මේකෙන්. ඊට පස්සේ පළවෙනි එක ගන්නවා, සෝරි දෙවෙනි කෑල්ල ගන්න ඊළඟට එක බෙදීම ඉෂෙට් ධන එක. එතකොට එක බෙදීම එක ධන ඉෂෙට් කෙල්ලුවත් ඒකම තමයි. ඒක මෙතන දාන ලකුණක් තියෙන නිසා අර විදියට මාරු කරලා ලියනවා. එතකොට ඒකේ සාධාරණ පදය මේක. ඊට පස්සේ මාපාංග ඉෂෙට් කුඩයි එකයි. එහෙනම් මේක R2. හරි. එතකොට R1 R2 කියලා අපි දෙකක් හරි දෙකක් නේද. ඊට පස්සේ මම ඒ හොයාගත්ත සීරීස් දෙක මේකට ආදේශ කරනවා. හරි. එතකොට ඒක ආදේශ කරලා හැමෝටම මේකත් ගන්න පුළුවන්. හරි. එතකොට මේක තමයි ෆන්ක්ෂන් එකේ ටේලර් සීරීස් එක වෙන්නේ. හරි. අපිට දුන්නේ ඒකේ. එතකොට අපි ඒකෙදි රේඩියස් ඔෆ් කරනවා කියන සරුව. එතකොට අපිට එකකින් ආවා දෙකයි කියලා දෙකට අඩුයි. අනිත් එක එකට අඩුයි. එන රේඩියස් ඔෆ් කන්වර්ජන්ස් වෙන්නේ මේ 1 2 කියන දෙකේ මිනිමම් එක. හරි. එතකොට අපි භෞතිකව කියනවා නම් නියරස් පොයින්ට් ටු 0. හරි. එතකොට බිංදුවට අගම පොයින්ට්. හරි. එතකොට එකනේ. හරි. 1 2 දෙකෙන්ම අඩුම එක. හරි. හරි අපි ඊළඟට යමු ලෝරන් සීරීස් එකට. හරි. එතකොට මේක ටේලර් සීරීස් වගේ එකක්. එතකොට විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි ටේලර් සීරීස් ලියන්නේ ඇනලිටික් ෆන්ක්ෂන් වලට විතරයි. හරි. එතකොට ලෝරන් සීරීස් එහෙම නැහැ. ඕන එකට ලෝරන් සීරීස් ලියන්න පුළුවන්. හරි. එතකොට ඇනලිටික් ෆන්ක්ෂන් වලට විතරයි. හරි. දැන් මේ ෆන්ක්ෂන් ට ගියාම හරි මෙන්න මේ ගත්තාම හරි අපිට ඉවුවොත් මේ වගේ එක ටේලර් සීරීස් ලියන්නේ කියලා ඉසෙට් බිංදුවේදී මුලින් බලනවා ඉසෙට් බිංදුවේදී මේක ඇනලිටික්ද කියලා. හරි. එතකොට ඉසෙට් බිංදුව යනවාම එම් කිය වර්ගයක් එනවනේ. එතකොට යට බිංදුවක් වෙන්නේ නැහැ. එහෙනම් මේකට අගයක් තියෙනවා ඉසෙට් 0 වලදී. එහෙනම් ඉසෙට් ෆන්ක්ෂන් එක ඇනලිටික් ඉසෙට් 0 වලදී. එහෙනම් අපිට මේක ටේලර් සීරීස් ලියන්න පුළුවන්. හරි. එතකොට එහෙම ලියා එහෙම ඇනලිටික් වෙන පොයින්ට් එකකදී මේක ඇනලිටික් නැත්තම් ඒ පොයින්ට් එකේදී ටේලර් සීරීස් අපිට ලියන්න බෑ. හරි. ඒක දැනගන්න විශේෂයෙන් ටේලර් සීරීස් ලියන්නේ ඇනලිටික් ෆන්ක්ෂන් වලට විතරයි. ලෝරන් සීරීස් එහෙමයි. හරි. ලෝරන් සීරීස් මොකක්ද කියලා ඇහුවොත් මෙහෙම ලියන්න ෆන්ක්ෂන් මං fn කියලා දාලා තියෙන ෆන්ක්ෂන් f is an analytic in a domain d containing the annulus. ඒකට හැමෝම දන්නවා annulus කියන්නේ මෙන්න මේ වගේ ටියුබ් එකක්. හරි.
මේ ටික නොම් වෙලා තින්නේ. ඒ කියන්නේ එකම කේන්ද්‍රයක් සහිත මේ වගේ රවුම් එකක් මැද තියෙන ගැල්ලා තමයි ඇන්ටිප්ලස්. ඊට පස්සේ then at each interior point he said annulus if he said as එතකොට මෙන්න මේ series expansion එක තියෙනවලු. එතකොට අපි ඔල්රෙඩි අපි කලින්ම දන්නවා හරි මේක තමයි අපි ටේලර් සීරීස් ලිව්වේ. එතකොට මේක අලුතෙන් ඇඩ් වෙලා තිනවා ලෝරන් සීරීස් ලියනකොට හරි. එතකොට ඒක CN කියන්නේ මේකලු. ඒක තමයි ලෝරන් සීරීස් කියන්නේ. හරි අපි උදාහරණයකට යන්නේ ෆන්ක්ෂන් එක දීලා තිනවා FZ කියනවා ලෝරන් සීරීස් එක හොයන්න U. හරි රීජන් දෙකක් දීලා තිනවා මෙන්න මේ රීජන් දෙකේදී ලෝරන් සීරීස් එක ලියන්න. හරි ලෝරන් සීරීස් ලියන්න ගුවම ටේලර් සීරීස් ලියන්නත් තියෙනවා. ලෝරන් සීරීස් ලියන්නත් තියෙනවා එක්ක ටේලර් විතරක් ලියන්න තියෙනවා. එතකොට කොහොමද කියලා කියන්න. දැන් ටේලර් සීරීස් වල අපි දන්නවා අපි උඩට පොඩ්ඩක් ගියොත් මේ වගේ කොන්ස්ටන්ට් එකක් තමයි එළියට ගන්න. ඉසෙට් ප්ලස් 2i වල වගේ. එතකොට මේකේ කොන්ස්ටන්ට් තමයි එළියට ගන්න. හරි. එතකොට අපි බලමු කොහොමද ලෝරන් සීරීස් ලියන්නේ කියලා. හරි. දැන් මෙහෙම එකක් දුන්නම අපිට මෙහෙම රූපයක් දෙන්නේ නැහැ. මම මෙතන ඇඳලා තිබ්බට අපිට ඇඳ ගන්න වෙනවා. දැන් අපිට ඒගොල්ලෝ කියනවනේ මෙන්න මෙහෙම එකක් කියලා. එහෙනම් ඉසෙට් රින ඉසෙට් නෝඩ් සමානයි R කියලා අපි දන්නවා. හරි. එතකොට අපි සර්කල් එකක් අනි. එහෙනම් ඉසෙට් විතරක් තිබ්බොත් අපි ඒ කියන්නේ ඉසෙට් රින බිඳුව. හරි. එහෙනම් මෙතනින් හොයාගන්න පුළුවන් 0 තමයි සෙන්ටර් එක. හරි කේන්ද්‍රය. එහෙනම් එතනින් කේන්ද්‍රය හොයාගන්න. හරි. එහෙනම් මෙතන කේන්ද්‍රය. හරි. ඊට පස්සේ අපි මේකේ තව විශේෂ දේවල් වගේක් තියෙනවා බලන්න. එතකොට ඊළඟට සිංගියුලර් පොයින්ට්ස් කියලා જાතියක් තියෙනවා. හරි. ඒ ගැන ඉස්සරහ ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙන්නම් හොඳටම. හරි. සිංගියුලර් පොයින්ට්ස් වර්ග තියෙනවා. එතනින් ආඩ රෙසිඩියු කියන්නේ මොනවද? එහෙම තියෙනවා ගොඩක් දේවල්. එතකොට දැනට ඉතේ තියාගන්න මෙන්න මේ මේ ෆන්ක්ෂන් එක ඩිෆයින් වෙන්නේ නැති. ඒ ෆන්ක්ෂන් එක මේ අර්ථ දැක්වෙන්නේ නැති පොයින්ට්ස් තමයි සිංගියුලර් පොයින්ට්ස්. හරි. උදාහරණයක් විදිහට කියන්නේ ඇනලිටික් නොවන පොයින්ට්ස්. හරි. ඉසෙට් සමානයි දෙක වුණොත් එක වෙදීම බිංදුව හරි අර්ථයක් නැහැ. තුන වුණත් එහෙම. හරි. එතකොට මුලින්ම මෙන්න මේ සිංගියුලර් පොයින්ට්ස් අපි හොයාගන්නවා. හරි. මොනවාද සිංගියුලර් පොයින්ට්ස්? හරි. එහෙනම් ඊට පස්සේ ඒවට මම තිත්තියා ගන්න නිකන් මෙහෙම නිකන් ලාවට කරගෙන පොඩි තිතක් තියා ගන්න. දැන් මන් දන්නවා කේන්ද්‍රය මේක 0. හරි. සෙට් මයිනස් 0 මෙහෙම ඉතින්. එහෙනම් 0 ඉනම් 2 වෙනකම් 1 අරයක්. හරි. 1 අරයක් මෙහෙම අදිනවා. ඊට පස්සේ අනිත් එක 0 ඉනම් 3 වෙච්ච එක අනිත් එක ඔම ඇඳ ගන්නවා. හරි. එහෙනම් අපිට අපිට ඇනියුලස් එකක් ඇවිල්ලා තියෙනවා. මේක තමයි අපේ ඇනියුලස්. හරි. රයිට්. දැන් මේක අඳින විදිහ හැමෝටම තේරෙන්නේ. ඉතින් දැන් මම මේ දීලා තියෙන විදිහට මට කියනවා 2 3 4 මම A කියලා දා ගන්නවා. ඊට පස්සේ 3 අනන්තයයි 4. හරි. 3 අනන්තය 4 කියන්නේ මේක B කියලා දාගන්න මේ වටේක මගෙන් දැන් ගාණේ අහන්නේ නැහැ. ඒ වුණාට මම මේක ඇතුලේ කැල්ල C කියලා දාගත්තා. හරිද? ඊට පස්සේ මේකට ගියාට පස්සේ අපිට දැන් රීජන් A ට අදාළව. හරි. ඒ රීජන් එක මෙතන තියෙන උඩ මට ආයි බලන්න දෙයක් නැහැ. රීජන් එක මේක. හරිද? එතකොට මට දැන් මෙහෙම තිබ්බොත් ඉසෙට් කියන එක 2
වඩා වැඩි 3ට වඩා අඩු. හරි. මට මේක දෙකට කඩන්න පුළුවන් ඉසෙට් 3ට අඩුයි කියලා එකක් කඩන්න පුළුවන් ඉසෙට් දෙකට වැඩි කියලා එහෙම කඩන්න. හරි. එතකොට ඒ වෙලාවට මුලින්ම මේ වගේ අසමානතාවයක් දුන්නොත් මේව දෙකට කඩා ගන්න. හරි. එතකොට දෙකට කඩාගෙන ඉවරලා බලන්න ඕනේ මේකේ ලියන්න ඕනේ මොන සීරීස් එකද කියලා. හරිද? එතකොට ඒක මම කියන්නම්. හරි. ඊට පස්සේ මම පොඩ්ඩක් උඩට ගියොත් මතක් කරගන්න. හරි. දැන් අපි ටේලර් සීරීස් ලියනකොට හරි අපි කියවලා මෙහෙමනේ ඉසෙත් බෙදීම දෙක උඩයි එක. හරි ඔය වගේ වනේ. මම උදාහරණයක් මෙන්න මේ වගේ තැනකට. හරි මෙන්න මෙතන ඉතින්. එතකොට ඉසෙත් ත්‍රින දෙක බෙදීම දෙක උඩයි එක. හරි. එතකොට ඒකෙන් ඉන්නේ මෙන්න මේ වගේ. හරි. එහෙනම් ටේලර් සීරීස් වල එනකොට මෙන්න මේ වගේ ඒ කියන්නේ මේක ලොකු පැත්ත එන්නේ. හරි. එහෙනම් ලෝරන් සීරීස් ඒ වගේම මේ දෙක මාරු වෙච්ච පැත්ත එන්නේ. එහෙම කොහොමද කියනවා නම් හරි දැන් කොන්ස්ටන්ට් එක ලොකු පැත්ත මෙහෙම આવොත් ලියන්නේ ටේලර් සීරීස්. හරිද? හරිද? ඊට පස්සේ ඉසෙට් ලොකු පැත්ත આવොත් එතකොට අපි ලියන්නේ ලෝරන් සීරීස්. හරි? ඊළඟට ගියොත් තුනට වඩා ඉසෙට් ලොකුයි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ කෙලින්ම මේකේ both terms කියන්නේ මෙතන අපිට බින්න භාග කඩන්න වෙනවා ඒකයි both terms කියන්නේ. එතකොට ඒකේ ලෝරන් සීරීස්. හරි. ඊට පස්සේ මෙහෙම වුණොත් හරි ලොකු වුණොත් ටේලර් සීරීස් කියන්නේ. එතකොට මම කියනවා තව දෙයක් මේක උඩට ගියාම ඕගොල්ලන්ට උඩටම direct third හරි මෙන්න මේ වගේ ගන්න. එතකොට ඕගොල්ලන්ට මෙන්න මෙහෙම එකක් පේනවා නේද? හරි FPS සමානයි sigma බින්දුවේ අනන්තයේ aim z z node gain. හරි ඕක මතක තියාගෙන ඕක මතක තියාගෙනම පල්ලෙහාට එනවා. හරි. එතකොට ඒ වගේ කැලලක්ම මෙතන තියෙනවා කියලා තේින්න ඕනේ. හරි. එතකොට මේක 100න් අර්ථ දක්වලා තියෙන විදිය වෙනස්. හරි. මොකද මේකටත් හරියන්න ඕනේ අර්ථ දක්වන්න ඕනේ. හරි. එතකොට තේරෙන්න ඕනේ මේ තියෙන්නේ ටේලර් කැලල තමයි කියලා. හරි. එතකොට ලෝරන් කියන්නේ ටේලර් ප්ලස් සම් පාට්. හරි. මේක තමයි මේ පාට් එක. හරි. එතකොට අපි ඇනලිටික් වලට විතරයිනේ ටේලර් ලියන්නේ. මේ තමයි ඇනලිටික් කියන්නේ. හරි. මම ක්ලියර් කරොත් එතකොට මේක ඇනලිටික් නම් මේක අනිත් කැල. හරි. ඒ කියන්නේ මේක ටේලර් කැල මේක අදර් පාට්. හරි. ඒතර අපි කියමු මෙහෙම එකක් නැහැ කියලා. අපි හැම මොකක් හරි ෆන්ක්ෂන් එකක් දුන්නම මෙහෙම කැලලක් නැහැ. එහෙනම් ඒකේ ලෝරන් සීරීස් එක කියන්නේ ටේලර් සීරීස් එකම තමයි. හරි. හොඳට අවබෝධ කරගන්න. හරි. අපි මොකක් හරි ෆන්ක්ෂන් එක ටේලර් සීරීස් ලියන්න ගියොත් අපි දන්නවා ඒ කියන්නේ මේක. හරි. ඒතකොට ලෝරන් සීරීස් ලියන්න ගියොත් අපි දන්නවා ටේලර් සීරීස් මේක ධන ප්ලස් සම් පාට්. හරි. මොකක් හරි තව කොටස. එතකොට මේ දැන් ලෝරන් සීරීස් අපිට ලියන්න කිව්වොත් අපි කියමු මෙහෙම ගැල්ලක් නැහැ කියලා ඒකේ. හරි. එතකොට එහෙම ගැල්ලක් නැති වුණොත් එතකොට ඉෆිසිට් කියලා අපි ටේලර් සීරීස් කියලා ලියන එකයි ලෝරන් සීරීස් කියලා ලියන දෙකම එකයි. හරි. මොකද ඇනලිටික් නම් හරි. එතකොට මේ විතරයිනේ. හරි. එතකොට ඒ ගැන තමයි මෙන්න මේක කියන්නේ both ටේලර් සීරීස් කියලා. හරි. ලෝරන් සීරීස් එකයි ටේලර් සීරීස් එකයි එතන සමාන වෙන එක තමයි කියන්නේ. හරි. හරි අපි ආව ගාන හදන්න. ගානක් දීලා තිනවා. දැන් මෙතන ඒගොල්ලෝ අපිට ගාන දෙන්නේ find the Lorentz series කියලා අපිට center එක දෙන්නෙත් නැහැ. අපි හොයා ගන්නවා.
රීජන් මෙතන දීලා තිනවා ඒකෙන් තමයි එතන අපි එතකොට සෙන්ටර් එක හොයාගන්නේ දැන් අර ඊට පස්සේ තමයි මේව සර්කල්ස් ඇඳගෙන අපිට අදාළ රීජන්ස් ඒ බි හරි කැමති විදිහට දාගන්න එතකොට ඔයගොල්ලන්ට පැටලෙන්නේ ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ගාන හදාගෙන යන්න හරි අපි බලමු කොහොමද බොහොම ලේසි මෙතන මෙහෙම තියෙන එක අපි දෙකට කැඩුවා හරි එහෙනම් රීජන් A හරි බින්න භාග මම සුළු කරලම තිනවා ඕගොල්ලන්ට සුළු කරගන්න පුළුවන් දැන් බින්න භාග හරි දැන් ඔන්න මම පළවෙනි එක මෙන්න මගේ රීජන් එක මම ටේලර් සීරීස් එක ලියන හරි එතකොට මෙන්න මේ මේ ගැල්ල ගත්තා හරි ඉෂට් ට්‍රිල 3 මේක ගත්තා හරි එනම් මම කොන්ස්ටන්ට් එක තමයි එලියට ගන්නෙ මම ඍණ 3ක්ම එලියට ගන්නවා හරි ඒතර 1 - z/3 කියනවා ඊට පස්සේ මේක මේ විදිහට ලියලා මේක එක්ස්පෑන් කරලා මට පළවෙනි කැල්ල ගන්න පුළුවන් මේකට අදාළ හරි ඊට පස්සේ ඊළඟ කැල්ලල් දියන්න ඕනේ ලෝරන් සීරීස් එක මොකද මේකේ ඉසෙත් මේ පැත්ත තියෙන්නේ හරි එතකොට මේකෙදි දැන් අපි ටේලර් සීරීස් වල හරි ටේලර් සීරීස් වල ගන්නෙ මෙන්න මේ කොන්ස්ටන්ට් එක තමයි එළියට ලෝරන්ට් වල ගන්නෙ මෙන්න මේ ඉසෙත් කියන එක හරි එතකොට ඒකත් මතක තියාගන්න මෙන්න මේ ඉසෙත් කැල්ල එළියට ගන්න හරි ඉසෙත් එළියට ගත්තම දෙක බෙදින් ඉසෙත් කියනවා ඒක අර විදිහට එක්ස්පෑන් කරාම මෙතන රින් ලකුණක් තියෙන නිසා මේ ඔක්කොම දාන එකේ මට මේක ලියා ගන්න පුළුවන් හරි එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ නිකන් ඉන්නවා හදලා බලන්න හරි මේ වගේ එක ඉසෙට් එළියට ගත්තා හරි එතකොට ඉසෙට් මං එළියට ගත්තොත් මෙහෙම හරි එතකොට එක බෙදීම 3 ඉසෙට් කියලා නේද හරි එතකොට මගේ රීජන් එකේ මේ 3 ඉසෙට් කුඩයි 1 හරි එතකොට 3 මෙන්න මෙහෙම රීජන් එකක් තමයි මේකෙන් එන්නේ හරි එතකොට කාට හරි දුනොත් ඇයි ඇයි මේ මෙතන මේ කැලලට තේලම දැන් හරි ඔබ මෙතන ජාති දෙකක් තියෙනවා හරි එතන ටේල මේකට ලෝරන් දැම්මෙනවා හරි එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මේකටම ටේල දාන්න මේකට දාන්න බැයි මේකටම ලෝරන් දාන්න මේකට ලෝරන් දාන්න බැයි හරි එතකොට දැන් එතකොට ගණිතයේ කියන ට්‍රික්ස් පාවිච්චි කරන්න ඕනේ හරි එතකොට අපි දන්නවා හරි දැන් මේ වගේ එකක් හරි එතකොට ඉෂෙඩ් ඍණ 3 කියන එක හරි අපි දැන් ලෝරන් සීරීස් ලියන්න කිව්ව එක ඒකේ ලෝරන් ගත්තොත් මම මේ වගේ ඉෂෙඩ් තමයි මම එළියට ගන්න හරි මේ වගේ ඉෂෙඩ් නේ මම එළියට ගන්න උතර මට මෙහෙම ගන්න ඉන්නේ එහෙනම් මේක මේ 3 බෙදී මේ ඉෂෙඩ් කුඩයි 1 වෙනකොට මට මොකක් හරි දිග ප්‍රකාශනය ලියන්න පුළුවන් හරි එතකොට මේකෙන් එන්නේ මොකද්ද මට 3 කියන එකට වඩා මේක නෙන්නේ හරි එතකොට දැන් බලන්න ගාණි තියනවාද එහෙම එකක් හරි එතකොට මේක අනිත් පැත්ත වෙනව නේද හරි හරි එතකොට අපිට ඕන කරන්නේ මේ රීජන් එක නේ 3 කියන එකට වඩා අඩු වෙන්න ඕනි ඉසේ හරි දැන් අපිට මේකේ ලෝරම් ගත්තොත් අපිට මේව රීජන් එක ගන්න හරි එතකොට මේකද දැන් මේක නෙවෝනේ එන්නේ මෙහෙම එකක් හරිද එතකොට ඒ වෙලාවට හරිද එතකොට සාමාන්‍යයෙන් මේ වගේ හදන්න කලින් බලන්න කටුවැල කොලයක් හරි මොකක් හරි අරගෙන මේව රීනාරි මොකක් හරි දුන්නු පළවෙනි කෑල්ලට දාන්න ඕනේ මොකක්ද දෙවෙනි කෑල්ලට දාන්න ඕනේ මොකක්ද හරිද දැන් කෙනෙක් මේ වගේ අපි මේකට
ලෝරන් දාන්න තිනේ මේකට දාන්න කිව්ව රීජන් එක වෙනස් නේ හරි එතකොට ගොඩක් සැලකිලිමත් වෙන්න මෙන්න මේ රීජන් හරි දැන් 3 කියලා මේ පැත්තෙන් තියෙන එක 3 මෙහෙට આવු හරි එතකොට රීජන් එක වැරදි අපිට ගාන හදලා තියෙන වැරදි හරි එතකොට ඒ වගේම මේ පල්ලෙහා තියෙන එකට මම ටේල දාන්න කිව්වා හරි එතකොට මේකෙත් මං රින දෙක ඒ වගේ ගත්තොත් එතන ඒ වැරද්ද වෙනවා හරි එතකොට මෙතන මේ රීජන් එකක් ඒගොල්ලෝ පැහැදිලිවම කියන්නේ ඒකයි හරි එතකොට මේ රීජන් එකට අදාළව මෙහෙම වෙන්නවා හරි ටේලර් මෙහෙම වෙන්නවා හරි ඒක නිසා තමයි අරම ගන්න හරි එතකොට ඒක හොඳට ගන්න හිතට මොකද සුළු කිරීමේදී කවුරු හරි මෙතෙන්ට ලෝරන් දාලා මෙතෙන්ට ටේලර් දැම්මොත් අපිට එන්නේ වෙනස් රීජන් එකක් එහෙනම් ඒන රීජන් එකට අදාළව නෙමෙයිනේ අපිට අවශ්‍යෙන් අපිට අවශ්‍යෙන්නේ මේ මේ රීජන් ඒ වලට අදාළ ඒ රීජන් ඒ කියන්නේ මේ ටියුබ් එක ඇතුලේ හරි මේ ටියුබ් හරි ඒ කොට එතකොට ඒක ගොඩක් සැලකිලිමත් වෙන්න හරි අපි ඊළඟ දෙවෙනි පාට් එකට යමු හරි රීජන් B මාපාංගි සෙට් කියන එක 3ට වඩා ලොකු වෙලාවට යම් අපි දැන් ඔල්රෙඩි දන්නවා ඇක්ටිව් සෙට් කියන්නේ මේක එහෙනම් මට දැන් ඕන කරන්නේ මේකේ කැරි දෙකට වෙන වෙනම දාන්න ලෝරන් සීරීස් එක හරි මෙතන උඩ තියනවා ඒක both terms if you have Lorentz series කියලා තියෙනවා එහෙනම් මම මෙතනින් පල්ලෙහාට යනවා එහෙනම් විවාදයක් නැහැ ඉෂෙත් එළියට ගන්න බොහොම පැහැදිලි හරි 1 minus 3 ඉෂෙත් කියලා යනවා ඊට පස්සේ ඒක expand කරලා මට පළවෙනි එක මේ වගේ ගන්න පුළුවන් ඊට පස්සේ 1 minus z or minus 2 කිය 1 or z minus 2 කියන එක මේ විදිහට හොයා ගන්න පුළුවන් දැන් ඔකෝල්ල දන්නවා ඒ වගේ z එළියට ගන්න තියෙන්නේ ඊට පස්සේ මේක රිමේ කියලා දාලා ලියලා මෙතන මම තව පොඩි සුළු කිරීමක් කරා එක වෙදී z රටාවක් සිග්මා නම තියෙන්නේ එතකොට මට මේ සිග්මා එළියට අර මේ ඉසෙඩ් මේ ඇතුළට දාන්න පුළුවන් 3n බෙදීම ඉසෙඩ් n තමයි මේ ඉන්නේ 3n බෙදීම ඉසෙඩ් n කියලා නේ මේ තියෙන්නේ මෙන්න මේක එතකොට මෙතන යට තව ඉසෙඩ් කෙනෙක් වැඩුණාම ඉසෙඩ් කොහොමද එහෙනම් ඉසෙඩ් ගේ n plus 1 හරි ඒක හරි ඒ වගේ සුළු පුරින් කරන්න සමහර වෙලාවට ගානක මේකේ ලෝරන් සීරීස් එක මේක බව පෙන්න ටේලර් සීරීස් එක මේක බව පෙන්න එහෙම දුන්නම එතකොට අපිට පෙන්වන්න වෙනවා එතකොට මේ වගේ තැනකින් නැවතුනොත් ලකුණු හම්බෙන්නේ භාගයයි මේ ටික අපිට ලකුණු 5ක් 10ක් විතර අපිට අඩු වෙලා හරි එතකොට ඒ ලකුණු ටිකක් ගන්න තමයි මේක අපි අනිවාර්යෙන් හදන්න ඕනේ ඔක්කොම ෆුල් මාක්ස් ගන්න ඕනේ හරි එතකොට මේ විදිහට මේක සුළු කරගන්න පුළුවන් ඊට පස්සේ මෙතන සමේෂන් එක අඩු කිරීමක් එකම සමේෂන් එක යට පද එකයි එහෙනම් 3n ඍණ 2n කියලා හදා ගන්න ඕන හරි ඊට පස්සේ තව තියෙනවා සුළු කිරීමේදී පාවිච්චි කරන දෙයක් මේක මම එතකොට ඊළඟ වීඩියෝ එකේදී ගොඩක්ම පැහැදිලි කරන්නම් සාමාන්‍යයෙන් එක දාන ඉසෙට් කියලා දුන්නොත් අපිට මෙහෙම ලියන්න පුළුවන් එතකොට ඍණ එක බෙදීම එක ධන ඉසෙට්ගේ වර්ගය වගේ මේ වගේ කෑලි තිබ්බොත් අපිට හොයන්න මොකද මං ඊළඟ වීඩියෝ එකේ මේකේ කාණක් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් දැන් ඕගොල්ලෝ දන්නවා බින්න භාග දෙනකොට අපිට හැම වෙලාවෙම මෙහෙම දෙන්නේ නැහැ එක බෙදීම ඉසෙට් ඍණ 3 ඉසෙට් ඍණ 2 ඔය වගේ දුන්නොත් අපිට අග්ගාල මේක බින්න භාග ඍණ ගන්න දාලා ඕම ලියන්න පුළුවන්. නමුත් හැම වෙලාවෙම ඕම එන්නේ නැහැ. හරි මෙහෙම එන්න පුළුවන්.
මේකේ වර්ගය දෙන්න පුළුවන් ගණය දෙන්න පුළුවන් එහෙම. එතකොට ඒ වගේ වෙලාවට මෙන්න මේ ක්‍රමය අපි පාවිච්චි කරනවා. හරි, අපි මේක දන්නවා නම් මේ මේක d over d z මේ කියන්නේ මේක. හරි, එතකොට එක බෙදීම එක ධන z කියන එක එකපාරක් අවකලනය කරාම මේක ඉතින් මේකලට එක ධන z කේ සම්පූර්ණ වර්ගය. ඒ වගේම මම මේ පැත්තත් do dz ගන්න දෙපැත්තම do dz ගන්න. හරි, මේක 0 මේක minus 1 එහෙම. හරි, එතකොට මේකේ ප්‍රකාශනය මේක. හරි, ඒක හදාගන්න මේ එන terms එක බලන්න. හරි, ඊට පස්සේ ඒ වගේ දැන් මෙතනදි මට ඕනේ මේ කැලල. හරි, එතකොට මෙතනින්ම අරිණක් පන්නනවා. ඒ කියන්නේ මේක. හරි, ඒ වගේ අපිට තව පද આવොත්, හරි, අපි අපිට ඕනේ මෙතන වර්ගයක් ඕන වුණොත් එහෙමයි ගණයක් වගේ આવොත් i d over d z කියලා ගන්නවා මෙන්න මේ කැල. හරි, මේ පැත්තත් ඒ වගේ. හරි, එතකොට ඒ වගේ පල්ලෙහාට දිගටම මොකක් හරි තිබ්බොත් හදා ගන්න පුළුවන් මේ උඩ තියෙන මෙන්න මේ එක්ස්පැන්ෂන් යූස් කරලා. හරි, අපි ඒකෙන් ඊළඟ වීඩියෝ එකේ අන්තිමට ගාණක් කියලා දෙන්න හදන්නේ කොහොමද කියලා. ඊළඟට අපි බලමු තව එකක් ලේසියෙන්ම ලෝරන් සීරීස් ලියන්න පුළුවන් තව සුළු කිරීමේ ක්‍රම යූස් කරලා කොහොමද ලෝරන් සීරීස් ලියන්නේ කියලා එක ගාණක් බලමු. අපි මේ වගේ ගාණක් දුන්නොත් ඉසෙට් සමානයි එක වගේ එකක් දීලා මේ වගේ එකක් හොයන්නේ කොහොමද කියලා. දැන් අපි දන්නවා අපිට ඕනේ ඉසෙට් මයිනස් 1 ටර්ම්ස්. හරි, මොකද අපි මොන එක දුන්නත් 0 වටා දුන්නොත් ඉසෙට් මයිනස් 0 ටර්ම්ස්, ඒ කියන්නේ ඉසෙට් ටර්ම්ස් නේ. දැන් මෙතන පොයින්ට් එකක් දුන්නොත් අනිවාර්යයෙන්ම ඒකෙන් කන්ස්ට්‍රක්ට් කරන්න ඕනේ ඒ තීන මේ ගානට අනුව. හරි, දැන් ඊ ටු ද පවර් 2 සෙට් මේක නිකන් ට්‍රික් වගේ, මැත්ස් වල ට්‍රික් වගේ එකක්. 2 සෙට් කියන එක මට ඒකෙන් මේ වගේ එකක් හදා ගන්න පුළුවන් ඊ ටු ද පවර් 2 සෙට් ඍණ 2 කියලා. හරි, ඒ කියන්නේ ඊ ටු 2 සෙට්. හරි, මං ඊ වල ඍණ 2ක් දාලා ඊ වල ධන 2ක් දානවා. හරි, ප්‍රශ්නයක් නැහැ. මේකයි මේකයි කැපුණා මේක මෙයානවා. හරි, ඊට පස්සේ මම මේ ටික එකට ගන්නවා. හරි, මේක වෙනම ගන්නවා, ඒක මෙතන. හරි, මේකෙන් මේක ලියන්න පුළුවන් ඊ වල 2 සෙට් ඍණ 2 කියලා. මම 2ක් එළියට ගන්නවා. 2ක් එළියට ගත්තාම මේ වගේ යල්ලක්. හරි, ඊට පස්සේ මම කරන්නේ මේ ටික පැත්තකට අරගෙන මම ඊ වල x වගේ එකක් තිබ්බොත් මම ප්‍රසාරණය කරන්න දන්නවා. එතකොට මම මේ උඩම මේක පටන් ගන්නකොටම කිව්වා ඊ වල ඉෂෙඩ් ලියන්නේ ඒ වගේ එකක් තිබ්බොත් කොහොම ලියන්නේ කියලා උඩටම ගියොත්. හරි, මෙන්න මේ විදිය. ඊවල ඉසෙට් කියන්නේ මේ විදිය ලියන්න පුළුවන්. එහෙනම් ඒ විදියට ලියන්න ගියාම ඕගොල්ලන්ට පේනවා ඊවල බලය මේ ටික එළියට ගත්තම ඊවල 2 ඉසෙට් ඍණ එක තියෙන. එහෙනම් ඉසෙට් වෙනුවට අපි අර ප්‍රකාශනයේ 2 ඉසෙට් ඍණ එක දාලිය. ඊට පස්සේ මේක සිම්ප්ලිෆයි කරන්න තියෙන්නේ මේ මේ කැලේ මේ ටර්ම් එක තව වැඩි කරගෙන යනවා. ඒකෙන් මට මෙහෙම එකක් එනවා. එතකොට මේ ෆන්ක්ෂන් එකේ ඉසෙට් සමාන එක වෙලාවට ලෝරන් සීරීස් ලියන්නේ කිව්වොත් මෙන්න මේක තමයි අවසානයේදී අපිට එන උත්තරේ. හරි, එතකොට මේ වීඩියෝ එක මෙතෙන්ට නම් ඉතරයි. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද
මොනවාද සිංගියුලර් පොයින්ට්ස්, සීරෝස්, රෙසිඩියු හොයන්නේ කොහොමද, සහ අවසාන වශයෙන් රෙසිඩියු තියරම් කියන්නේ මොකක්ද, ඒක හොයන්නේ කොහොමද කියලා. එහෙනම් හැමෝටම මගේ චැනල් එක බැලුවට thank you. මොනවා හරි ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ යොමු කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. පරිස්සමින් ඉන්න. Goodbye. Thanks for watching.